විශ්වවිද්‍යාල ශිෂ්‍ය හා දේශපාලනයේ මෙන් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ ශිෂ්‍යයින් වෙනුවෙන් අද පක්ෂ මූලස්ථානයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණ නියෝජනය කරන අදාළ විශ්වවිද්‍යාලයන්හි සම්බන්ධීකරණ නියෝජිතවරුන්ට පත්තේම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. විශේෂයෙන්ම නොවැම්බර් 21 ඉඳලා ජනවාරි 8 වෙනකම් බොහෝ වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වැඩ කරන බොහෝ අය හැඳින්වුවේ මාව ද්‍රෝහියෙක් කියලා. නමුත් මම ආණ්ඩුවෙන් එළියට ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අවුරුදු 37ක සටන් පාඨය ඉෂ්ට කර ගැනීම සඳහායි. 19 වෙනි පස්සේ 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන සාකච්ඡා කළා දීර්ඝ වශයෙන් ගැසට් කළේ. ඉදිරියේ මහමැතිවරණයක් තිබෙන නිසා ඒ මහමැතිවරණයකට ඡන්ද ලබා ගැනීමට දේශපාලන වාසියක් කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ජාතිවාදී දේශපාලන පක්ෂ ඒ තුල කටයුතු කෙරුවා. ඊළඟ එන අලුත් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම මූලිකම කාර්යයක් විදියට බලයට පත් වෙන දේශපාලන පක්ෂවල ප්‍රධාන අරමුණ විය යුත්තේ දින 100ක් ඇතුළත අලුත් මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ අවශ්‍යතාවය කියලා. ඉතින් ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අංක 1 පළවෙනි කාර්යය තමයි මේ පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් විදියට ජනතාව ඉදිරියට යන්නට ඕනේ. වංචා දූෂණ අක්‍රමිකතා බලේ වැරදි විදිහට පාවිච්චි කිරීම මේ කියන කරුණුවලට ලක්වෙච්ච අය ඔක්කොම ඉස්සරහට දාගෙන ඡන්දෙකට යනවනම් මම හිතන්නේ මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට පත් කරයි කියලා හිතනවා.